අපි ඇත්තරම සතුටු වෙනවා මගේ දෙන ලංකා ජනතාවත් සතුටු වෙනවා කියලා. මොකෝ මේක ඉතාම ඓතිහාසික අවස්ථාවක්. අපි කිසිම මැතිවරණ නීති අකුල්ලංඝනය කරන්නේ නැතුව, ජාතිවාදය ආගම්වාදය අපතුරන්නේ නැතුව, දූෂිත මන්ත්‍රීවරු අපේ ව්‍යාපාර සම්බන්ධ කරගන්න නැතුව ඉතාම ප්‍රතිපත්තිමය පැත්තෙන් කරපු ඡන්ද ව්‍යාපාරයක් අපි ගැන සතුටු වෙනවා. ඒ වගේම අපි ඉලෙක්ෂන් කමිෂන් එකට, රජයේ නිලධාරීන්ට, පොලිසියට අපි ස්තුතිවන්ත වෙනවා. මහ ජනතාවටත් එක්කම මේ ඉතාම සාමකාමී විදිහට ලංකාව ගැන විශ්වාසයක් ලෝකෙට හදන්න පුළුවන් විදිහට සාමකාමීව මේ ඡන්දෙදි හැසිරෙච්ච එක. මෙතනින් එහාට දැන් ලොකු ලොකු දේවල් වෙනස් කරගන්න තියෙනවා යම් යම් විදිහට. ඔබතුමාලත් ඉදිරිවාදීව කටයුතු කරපු කට්ටියත් ඉන්නවා. කොහොමද අනිත් අයට කොහොම වුණාගේ උපදේශද දෙන්නේ සාමාන්‍යයෙන්? මම හිතන්නේ අපේ අඬසෝරය දියුරුන් දීලා ওই පිළිබඳව වඩා පැහැදිලි කිරීම කරයි. අපි දැනට ඇත්තටම අපේ පාර්ශ්විකයන්ට මිට සති ගානකට සැලින් ඉඳලා අපි කියලා තියෙනවා. අපි 21 හවස අතරින් පස්සේ අපි කිසිම ආකාරයක කෙනෙක්ට වචනකින්වත් කිසිම අපහාසයක් වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. අපේ පාක්ෂිකයන්, හිතවතුන්, ජනදායකයන් එහෙම කරන්නේ නැහැ කියන එක. මොකද ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන අලුත් ලංකාවක්, ලස්සන ජීවිතයක්. ඉතින් ඒ නිසා අපි නැවතිලා හසින්නවා. අපෙන් කිසිම දෙයක් වෙන්න දෙන්න එපා. වගේම ප්‍රකෝප කිරීම කවුරු හරි කළොත් අපි හිතන්නේ නැහැම කරයි කියලා. මේ ප්‍රතිඵල දිහා බැලුවම නමුත් කවුරු හරි ප්‍රකෝප කිරීම කළොත් ඒවට ගොදුරු වෙන්නේ නැතුව ඒවා මේ නීති ක්‍රියාත්මක කරන අතර දැනුවත් කරන්න කියලා. ඉතින් නීත්‍යානුකූල ප්‍රතිඵල නිකුත් කරාට පස්සේ අනුර සහෝදරයා විසින් ජනාධිපති ධුරේ දියුරුන් දීලා ඊට පස්සේ කළ යුතු ප්‍රියවර අපි සලස්මක් හදන් තිබෙනවා. ඒ සලස්මට අනුව ඔහු ඉතාමික්මනේ රටේ ස්ථාවරභාවය හදන්නත්, ඉතාමික්මනේ රටේ වැදගත් මාධ්‍යන්ට නිලධාරීන් සහ තනතුරට පුද්ගලයන්පත් කරන්නත්, ඒ වගේම ඉදිරි දේශපාලන කටයුතු වලට යන්නත් බලාපොරොත්තු. ධුරේ දීම සඳහා කොහරි විශේෂ ස්ථානයක් සූදානම් කරගෙන තියෙනවද? කොහොමද? අපි දැනට තීරණය කළ තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය. කොහරි වෙනම විශේෂ වැඩසටහන්, කොහරි ආගමික වැඩසටහන්, එහෙම නිකන් කොහරි නිකන් ජනාධිපති ලේකම් කාර්යාලය තමයි ඒ ධුරේ දීම උත්සවය සිද්ධ වෙන්නේ. ඔව්, ඇත්තටම දැන් ප්‍රතිඵල එමින් පවතිනවා තාම. ඉතින් අපි හැම තැන වගේ අපි ගොඩක් උඩින් ඉන්න නිසා අපි ජයග්‍රහණ සම්බන්ධ කිසිසකයක් නැහැ. අනිවාර්යෙන් අපි ජයග්‍රහණ කරනවා. නමුත් තාම ප්‍රතිඵල අවසන් නැති නිසා අපි තාම බලාගෙන ඉන්නවා අවසන් ප්‍රතිඵල පිළිබඳව. කොහොමද දැන් මේ ඔබ දන්නවා පාක්ෂිකයෝ හරි වෙනස් මේ ගමන පාක්ෂිකයන්ට මොනව හරි කියන්න තියෙනවා? මම හිතන්නේ අපි කලින්මත් පාක්ෂිකයන්ට කිව්වා මේ ජයග්‍රහණ අපි සාමකාමීව භුක්ති විඳිමු, රටේ අනිත් අයට හිරියක් වෙන්නේ නැති විදිහට කියලා. මම හිතන්නේ ඔබ කවුරුද දන්නවා දැන් මේ ප්‍රතිඵල එද්දී වෙන දණන් විශාලසන අධ්‍යාපත්තු කරන වගේ සිද්ධ වෙනවා. මේ පරිහෙම නැහැ. ඒ නිසා අපි පාක්ෂිකයොත් මේ ප්‍රතිඵලයේ බර තේරුම් අරගෙන අපි රටේ වෙනසක් කරන්න යන්නේ. නිසා ඔවුන්ට ජයග්‍රහණ සම්බන්ධ ලොකු සතුටක් තියෙනවා. සතුටෙන් ඉන්නවා. නමුත් ඒක නිසා අනිත් අයට හිරියර කිරීමට හෝ අනිත් අයට කිසියම් සිත්‍ර දීමක් කිරීමට තම කිසි කෙනෙක් කටයුතු කළ නැහැ. ඒක අපි දැන් හොඳ ආරම්භයක් කියලා, හොඳ ප්‍රවේශයක් කියලා. ඉතින් දිගටම මේ සංස්කෘතිය පවත්වා ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලට බලයක් ලැබෙනවා. ඉතන තරම් ලේසි නෑ. අරේ හරියට කියන්නේ මේ වතුරට බහින්න සිද්ධ වෙනවා දැන් පීනන්න. හැකියාව තියෙ කියලා විශ්වාසයක් තියෙනවා. පැහැදිලිනවා. අපිට ජනතාවගෙන් ජනවරමක් ලැබෙනවා. අපිට විශාල පිරිසක් ඉන්නවා මේ වැඩේට දායක වෙන්න කැමති. විශාල පිරිසක් ඉන්නවා. වෙන පක්ෂෝගේ අපි හැමෙන් අහුල ගත්තෝ යන්නේ අපිට ඉන්නේ. මේ වැඩේ වෙනුවෙන් කැප වෙන්න ආපු ලොකු කණ්ඩායමක් ඉන්නවා. දක්ෂතාවක් තියෙන, හැකියාවක් තියෙන, අත්දැකීම් තියෙන. ඒ නිසා මේ අභියෝගය ලොකු කියලා අපි දන්නවා. නමුත් මේ අභියෝගයට මුහුණ දෙන තරම් අවශ්‍ය කරන ශක්තියයි, ධෛර්යයයි, වගේම හැකියාවයි අපට තියෙනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.